හැම දෙනාටම තෙරුවන් සරණයි. අද 2022 අප්‍රේල් මාසයේ 24 වෙනි ඉරිදා දවසේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් 1:30ට අපි එකතු වෙලා ඉන්නේ පဋාණ සත්‍යයනයටත් ඒ වගේම ඊට අදාළ වූ ධර්ම සාකච්ඡාවටත්. ඉතින් මේ ධම් සභාවට පැමිණි ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපි සුපුරුදු පරිදි පဋාණ සත්‍යයනයට මුලින් සවන් දෙමු. ඒ වගේම ඒ හැකි ආයුරකින් අපි ඒක සත්‍යයනය කරන්නත් පෙළඹෙමු. ඒ වගේම දැන් අපි යම්කිසි මට්ටමකින් දැනගත් ධර්ම කරුණු අනුව ඒ ධර්ම මෙනෙහි කිරීමත් ඒ සමගම සිද්ධ කරමු. ඉතින් මේ බුද්ධ ශාසනය විනාශ වෙනකොට ප්‍රථමයෙන්ම විනාශ වෙන කොටස හැටියට තමයි මේ පဋාණ ධර්ම කොටස අපිට ධර්මයේ පෙන්ලා දෙන්නේ. ඉතින් ඒක නිසා මේක චිරාත් කාලයක් පවත්වා ගැනීම සඳහා මේ අපි සැම එකතු වෙලා කරන මේ ප්‍රයත්නය බොහෝ උපකාර වෙයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා. ඉතින් අපි ඉතාමත්ම ගෞරවයෙන් ඕෂිති මහත්මියගෙන් ඉල්ලා සිටිනවා අපිට අදාළ සත්‍යයනය ඉදිරිපත් කරන ලෙසට. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඔබතුමාට පින් සිදු වේවා. කලන මිතුරු මිතුරියන් සැමට තිරුවන් සරණයි. අද දවසේත් මෙම පဋාණ සත්‍යයනයට සම්බන්ධ වූ ඔබ සැම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද දවසේත් මේ වැඩසටහන සුපුරුදු පරිදි ලොව වැඩවදාළ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත දේශනාවක් වන අභිධර්ම දේශනාවේ අභිධර්ම පිටකයට අයත් පဋාණ ප්‍රකරණයේ පဋාණ නිද්දේශ වාරයේ සත්‍යයනාවටයි සම්බන්ධ වන්නේ. ඒ සඳහා පළමුවෙන්ම අපි තිසරණ සහිත පංචශීලය සමාදන් වී වැඩසටහන ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පဋාණ දේශකස්ස. විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පဋාණං සම්මසන්තස්ස. විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු. සුභාචබ්බන්න රන්සියෝ
නීලපීතා රත්තසේතා මංජිත්තාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. පත්තාන උද්දේශ පාලි හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අදි ප්‍රතිපච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මඟ පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති පච්චයුන්දේසෝ පච්චය නිද්දේසෝ හේතු පච්චයෝති හේතු සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ ආරම්මන පච්චයෝති රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සන්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සංකයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සංකයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සන්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයා තං සංපයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සම්මේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුයා තං සංපයුත්ත කානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරම්භයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේ සන්තේ සං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ අදි ප්‍රතිපච්චයෝති ඡන්දාදිපති ඡන්ද සංපයුත්ත කානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අදිපති පච්චයේන පච්චයෝ
විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ විමංසාධිපති විමංසා සම්පයුත්තකානං ධම්මානං තං සම්මුත්තානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේ යේ ධම්මා උප්පඤ්ඤන්ති චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සං තේ සං ධම්මානං අධිපතිපච්චයේන පච්චයෝ අනන්තර පච්චයෝති චක්ඛු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ධාන විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං
අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරා යේයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ධාන විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු සංසම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංසම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ
පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමං අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං සමනන්තරා යේ යේ ධම්මං උප්පඤ්ඤන්ති චිත්තචේතසිකා ධම්මා තේ තේ ධම්මා තේසං තේසං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සහජාත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සාජාත පච්චේන පච්චයෝ චත්තාරෝ මහභූතං අඤ්ඤමඤ්ඤං සාජාත පච්චේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සාජාත පච්චේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්ථානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා රූපිනං ධම්මානං කිංචි කාලේ සාජාත පච්චේන පච්චයෝ කිංචි කාලේන සාජාත පච්චේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ චත්තාරෝ මහභූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ ඔක්ඛන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ නිස්සය පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ චත්තාරෝ මහභූතාඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුත්ථානං රූපානං නිස්සය පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං නිස්සය පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සංපයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ
ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුයා ච මනෝ විඤ්ඤාණ ධාතුයා ච තං සම්පයුත්තේ කානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතු භෝජනම් පී උපනිස්සය පච්චයේන පච්චයෝ පුංගලෝ පී උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම් පී උපනිස්සය පච්චයේන පච්චයෝ පුරේ ජාත පච්චයෝති චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තේ කානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා සංසම්පයුත්තේ කානං ච ධම්මානං
පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ප්‍රසායතනං ජීවා විඤ්ඤාණ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ පොට්ටම්භායතනං කාය විඤ්ඤාණ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්භායතනං මනෝධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ මනෝවිඤ්ඤාණ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේන පුරේජාත පච්චයේන පච්චයෝ පච්ඡාජාත පච්චයෝති පච්ඡාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේජාතස්ස ීමස්ස කායස්ස පච්ඡාජාත පච්චයේන පච්චයෝ ආතේවන පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං ක්‍රියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ කම්මපච්චයෝති කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්මපච්චයේන පච්චයෝ චේතනා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං කම්මපච්චයේන පච්චයෝ විපාකපච්චයෝති විපාකාචත්තාරෝ කන්දං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාකපච්චයේන පච්චයෝ ආහාරපච්චයෝති පබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාර සංපයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝති චක්ඛු ඉන්ද්‍රියං චක්ඛු විඤ්ඤාණ ධාතු යා
තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ගානින්ද්‍රියං ගාන විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ජීවේන්ද්‍රියං ජීවා විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ රූප ජීවිතේන්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සංසයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඥාන පච්චයෝති ඥානංගානි ඥාන සංපයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඥාන පච්චයේන පච්චයෝ මග්ග පච්චයෝති මංගංගානි මග්ග සංපයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං මග්ග පච්චයේන පච්චයෝ සම්පයුත්ත පච්චයෝති චත්තාරෝ කණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයේන පච්චයෝ විප්පයුත්ත පච්චයෝති රූපිනෝ ධම්මං අරූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ අරූපිනෝ ධම්මාරූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ අත්ථිපච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චත්තාරෝ මාභූතාඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ ඔක්ඛං චික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්තානං රූපානං අත්ථිපච්චයේන පච්චයෝ මාභූතං උපාදාය රූපානං අත්ථිපච්චයේන පච්චයෝ චක්ඛායතනං චක්ඛු විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ
රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ රසායතනං ජිහ්වා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුය ච මනෝ විඤ්ඤාණ ධාතුය ච තං සම්පයුත්ත කානං ච ධම්මානං අත්ථිපච්චයේන පච්චයෝ නත්ථි පච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්ථි පච්චයේන පච්චයෝ විගත පච්චයෝති සමනන්තර විගතා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ අවිගත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩා රූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතාඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුට්ඨානං රූපානං අවිගත පච්චයේන පච්චයෝ මහා භූත උපාදාය රූපානං අවිගත පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගානායතනං ඝාන විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ජිවායතනං ජිවා විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ
සද්ධායතනං සෝත විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චේන පච්චයෝ රූපායතනං සන්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති කං රූපං මනෝ ධාතුයා ච මනෝ විඤ්ඤාණ ධාතුයා ච කං සම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝති පච්චය නිද්දේශෝ නිට්ඨිතෝ සාදු 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 හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි කෙටියෙන් හෝ යම් ධර්ම කොටසක් සාකච්ඡා කරන්න අදහස් කරනවා. හොඳයි, අපි අද සාකච්ඡා කරමු පච්චාජාත පච්චය කියන මාතෘකාවත්. ඒ වගේම ඉදිරියට එතනින්දන් සාකච්ඡා කරගෙන යමු. අපි අවසාන වශයෙන් කතා කරේ පුරේජාත පච්චය කියන එකයි. අපි මීට කලින් සාකච්ඡා කරේ, ගැන පුරේජාත කියලා කිව්වේ යම් ධර්මයක් කලින් ඉපදිලා ඊට පසුව උපදින්නා වූ ධර්මයන්ට ප්‍රත්‍ය වෙන ආකාරය. ඒ වගේම අපි ඊට කලින් කතා කළා සහජාත පච්චය කියලා එකක්. සහජාත කියලා කිව්වේ තමන් හා එකට උපදින ධර්මයන්ට ඒ උපදින ධර්මයේ කොයි ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියන එක. එතකොට අපි මෙතෙක් කල් කතා කරලා තියෙනවා තමන් හා එකට උපදින ධර්මයන් තව ධර්මයකට, තමන් හා එකට උපදින තවත් ධර්මයන්ට කොයි ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියන එක සහජාත ප්‍රත්‍ය යටතේ. දැන් පුරේජාත ප්‍රත්‍යයත් අපි කතා කළා කලින් ඉපදිලා, තමන් කලින් ඉපදිලා පසුව ඉපදෙන ධර්මයන්ට කොයි ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියන එක පුරේජාත ප්‍රත්‍යයේදී කතා කළා. දැන් අපි කතා කරන්නේ පච්චාජාත ප්‍රත්‍ය ගැන. පච්චාජාත කියලා කියන්නේ පසුව, තමන් පසුව ඉපදිලා කලින් ඉපදිච්ච ධර්මයන්ට කොයි ආකාරයෙන්ද උපකාර කරන්නේ කියන එක තමයි මේ පච්චාජාත ප්‍රත්‍ය කියන එකෙන් අපි කතා කරන්නේ. එතකොට මේ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත අභිධර්ම මාර්ගයේ පොතේ මෙන්න මේ විදිහට විස්තරයක් කරලා තියෙනවා. පස්චාජාත ප්‍රත්‍ය, කලින් ඉපිද පවත්නා වූ රූප ධර්මයන්ට අනුබල දෙන, පසුව උපදනා චිත්ත චෛතසිකයෝ පස්චාජාත ප්‍රත්‍ය වේ. ඒ කියන්නේ පසුව උපදින චිත්ත චෛතසිකයෝ ගැන තමයි මෙතෙන්දි මේ ප්‍රත්‍ය වෙන ධර්මයේ කියලා කතා කරන්නේ. ඒක මොනවටද ප්‍රත්‍ය වෙන්නේ? කලින් ඉපදිලා තියෙන, ඒ වගේම පවතින, කලින් ඉපදිලා පවතිනා වූ රූප ධර්මයන්ට තමයි ඒක ප්‍රත්‍ය වෙන්නේ. එතකොට ප්‍රත්‍ය ලබන්නේ කලින් ඉපිද පවතින රූප ධර්මයන්. ඒ රූප ධර්ම කලින් ඉපදිලා පවතිමින් තිබෙනවා. ඒ රූප ධර්ම වලට උපකාරයක් ලැබෙනවා පසුව පහළවන චිත්ත චෛතසික ධර්මයන්ගෙන්. එතකොට මෙතෙන්දි කියනවා විශේෂයෙන් දැන් අපි දැන් මේ කතා කරන්නේ රූප ධර්මයන්
තමයි මෙතන උපකාරය ලබන්නේ. එහෙම නම් අපි මේ කතා කරන මාතෘකාව කොහෙද, අපි කොයි භූමිද සලකන්න ඕනේ? යම් කිසි රූපයක් ඇති භූමියක් තමයි අපි සලකන්න ඕනේ. එහෙමනම් මෙතනද කියනවා පංචවෝකාර භූමිය, ඒ කියන්නේ ස්කන්ධ පහම තියෙන භූමිය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම ලැබෙන භූමියේ උපදන අරූප විපාකයන්ගේ අන්‍ය වූ. අපි දන්නවා අරූප විපාක කියන එක උපදින්නේ අරූප භූමියේමයි. යම් කිසි යෝගී අරූපාවචර ධ්‍යාන වඩලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට අරූප භූමියේ ප්‍රතිසන්දිය ලබනවා නම් එතනදී රූපයක් නැහැ. එහෙමනම් අපිට එතන අරූප විපාකයන් ගැන මෙතනදී ප්‍රතිවීමක් කතා කරන්න බෑ. එතන රූප නැති නිසා. ඒක තමයි මෙතන මේ අරූප විපාකයන් ටික අයින් කරලා තියෙන්නේ. ඒ ටික අයින් කළා ඉතිරි ප්‍රථම භවාංගාදී පසුව පසුව උපදනාසෙත් පස් 80ය චෛතසිකේ දෙපනසේ යන මොහු පච්චායාත ප්‍රත්‍ය ධර්මයෝය. ප්‍රතිසන්ධියාදී පළමු පළමු සිත් සමග ඉපිද ස්ථිතියට පැමිණ රූපයෝ ප්‍රත්‍යෝත්පන්නයෝය. අපි මේක විස්තර කරගමු. මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න උපදවන මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නේ උපදවන ප්‍රත්‍යක් නොව එයට අනුබල දීම පමණක් කරන ප්‍රත්‍යකි කියලා විස්තර වෙනවා. අපි ටිකක් හොයලා බලමු ඊගෙන. දැන් ප්‍රත්‍ය වෙන්නේ මොනවාද? ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවාද කියන එක අපි මෙතනදී සාකච්ඡා කරමු මේ පච්චාජාත ප්‍රත්‍යයේදී. එතකොට බලන්න මෙතනදී මේ පංචවෝකාර භූමියේ පහළවන සිත් කොටස් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට දැන් බලන්න අපි ප්‍රතිසන්ධියක් ලබනකොට, ප්‍රතිසන්ධියක් ලබනකොට ඒ ප්‍රතිසන්ධි සිතට කලින් කිසිම රූපයක් පහළ වෙලා තිබුණේ නැහැ, ත්‍රිතියට පැමිණලා තිබුණේ නැහැ. මොකද පංචවෝකාරයේ ප්‍රතිසන්ධියක් ලබනකොට, ඒ කියන්නේ මනුස්ස ලෝකේ වෙන්න පුළුවන්, තිරිසන් ලෝකේ වෙන්න පුළුවන්, ඊට පස්සේ දිව්‍ය ලෝකවල, ඒ වගේම රූපාවචර භූමියේ ප්‍රතිසන්ධියක් ලබන අවස්ථාව ගත්තාම මතකද අපි සහජාතව අඤ්ඤමඤ්ඤව පහළ වෙනවා කියලානේ. අපි එතනදී මේ චිත්තචෛසික ධර්මත් රූපත් ගැන සඳහන් කරේ. එතකොට ඊට කලින් එතන රූපයක් තිබුණේ නැහැ. ප්‍රතිසන්ධි අවස්ථාවේදී තමයි ඉස්සෙල්ලාම පංචවෝකාරයේදී රූපයක් ඇති වෙන්නේ. එහෙමනම් ඒ ප්‍රතිසන්ධි සිතට පුළුවන් කමක් නැහැ ඊට කලින් ඉපදුනා කියලා රූප කොටසක් හොයාගන්න බැරි හින්දා ප්‍රත්‍යක් වෙන්න පුළුවන් කමක් නැහැ, ප්‍රත්‍ය වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ප්‍රත්‍ය ලබන්න රූපයක් කලින් තිබුණ නැති හින්දා. ඒක නිසා අපි ප්‍රතිසන්ධි සිත් ටික මෙතනින් අයින් කරන්න වෙනවා. ඒකෙන් රූපවලට මේ පච්චාජාත ප්‍රත්‍යක් ලැබෙන්නේ නැහැ. පසු ඉපදුනා කියන්න බෑනේ. ඊට පස්සේ අපි භවංග සිත ගත්තොත්, දැන් ප්‍රතිසන්ධි සිතින් අනතුරුවම ඇති වෙන භවංග සිත ගත්තාම ඒ භවාංග සිතේ චිත්තචෛසික ධර්මයන් උපකාර කරන්න පුළුවන් අර ප්‍රතිසන්ධි සිතත් සමග උපදනා ඉපදිලා ත්‍රිතියටපත් වෙන රූපවලට. ඒක නිසා තමයි භවාංග සිතෙන් අපි පටන් ගන්න. භවාංග ආදී පසුව පසුව උපදනා සිත් 85ක්. 85ක් වුණේ කොහොමද? අරූප විපාක 4 කියන ආකාසානංචායතන විපාකසිත, විඥානංචායතන විපාකසිත, අකිඤ්චඤ්ඤායතන විපාකසිත, නේවසඤ්ඤා නාසඤ්ඤා විපාකසිත කියන ඒ සිත් 4 සිත් 89න් අඩු කරාම අපිට ලැබෙනවා සිත් 85. එතකොට භවාංග ආදී පසුව පසුව උපදිනා මේ සිත් 85ක් ඒහා පොදුවේ යෙදෙන චෛතසික 52ක් තමයි මේ ප්‍රත්‍ය වෙන්නේ. මොනවටද ප්‍රත්‍ය වෙන්නේ? කලින් ඉපදිලා සිටියට පැමිණි රූපවලට තමයි ප්‍රත්‍ය වෙන්නේ. එහෙනම් ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ මොනවද? ප්‍රතිසන්ති ආදී පළමු සිත් සමග ඉපිද සිටියට පැමිණි රූප. එතකොට ප්‍රතිසන්ධියේ අවස්ථාවේදී මුලින්ම රූපය හටගන්නේ. අන්න ඒ රූපයට මේ භවාංග කියන සිතෙන් ප්‍රත්‍ය ලැබෙනවා, මේ පච්චාජාත ප්‍රත්‍ය. ඒ වගේම ඒ රූපවලටත් ඊට පසුව පළමු සිත් සමග ඉපිද ස්ථිතියට පැමිණි රූප. ඒ කියන්නේ කලින් සිත් වලින් අපි දන්නවා රූප ඉපදෙනවා.
ඒ රූප ඉපදිනකොට අපි දන්නවා චිත්තජ රූප රූප කියලා ගත්තාම කොටස් කීපයක් තියෙනවානේ. කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියලා. අන්න ඒ ස්ථිතියට පැමිණිච්ච ස්ථිති කියලා කියන්නේ එක හටගෙන අපි දන්නවා රූප ගත්තාම බොහෝ විට අපි මහා භූත රූප ආදී ගැන කතා කරනකොට අපි කියනවා චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙනවා කියලා. අන්නේ ස්ථිතියට පැමිණිච්ච රූප වලට තමයි මේ උපකාරය ලැබෙන්නේ. එතෙන්දී මේ රූප පිළිබඳවත් විස්තරයක් තියෙනවා. රූපය හතර ආකාරයට බෙදලා දක්වලා තියෙනවා. ඒ තමයි ඒකජකාය, ද්විජකාය, තිජකාය, චතුජකාය කියලා. මේක බෙදන්නේ කර්ම, ඍතු, චිත්ත, ආහාර කියන විදිහට තමයි බෙදන්නේ. අපි ඒකජකාය කියලා ගත්තොත් සත්වයේ පංචවෝකාරයේ මුලින්ම ඇති වෙනකොට ඒ ප්‍රතිසන්දි සිතත් සමග ඇති වෙන්නේ කර්මජ රූප කොටසක් තමයි ඇති වෙන්නේ. එතනදී චිත්තජ රූපවත්, ඍතුජ රූපවත්, ආහාරජ රූපවත් නැහැ. ඒ මුලින්ම ඇති වෙන්නේ කර්මජ රූප. දැන් අපි මිනිස්සෙක් උපදින අවස්ථාව ගත්තොත් එයාට රූප කලාප තුනක් උපදිනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් පිරිමියෙක් හෝ ගැහණියෙක් වශයෙන් උපදින ඒ අවස්ථාවේදී අපිට ලැබෙනවා කාය දශක, වස්තු දශක, කාය දශක, වස්තු දශක, භාව දශක කියන ඒ කලාප තුනක් ලැබෙනවා. කාය දශක කියලා කියන්නේ කාය ප්‍රසාදයත් එක්ක ජීවිතින්ද්‍රිය රූපයත් එක්ක ශුද්ධාෂ්ටකය ලැබෙනවා. එතකොට 10යි. ඊළඟට වස්තු දශක කිව්වොත් හදේ වස්තු රූපයත්, ජීවිතින්ද්‍රිය රූපයත්, ශුද්ධාෂ්ටකයත් කියන ටික එකතු වෙලා හදේ වස්තු දශකය ඇති වෙනවා. වස්තු දශකය ඇති වෙනවා. ඊළඟට ස්ත්‍රියක් හෝ පුරුෂයක් නිසා අපි හිතුවොත් ඒකට අපි කියන භාව රූපය කියලා. එතන භාව රූපයත් එක්ක ජීවිතින්ද්‍රියත්, ඒ වගේම ශුද්ධාෂ්ටකයත් කියන ඒ ටික එකතු වුණාම එතනත් කොටස් 10ක් තියෙනවා. එතනදී භාව දශකය කියන රූප කොටස ඇති වෙනවා. ඉතින් ඒ සියල්ලම කර්මජ රූප. එතකොට එතනදී තියෙන කර්මජ රූප පමණක්මයි ප්‍රතිසන්දි අවස්ථාවේ. එහෙමනම් අපි ඒකට කියනවා ඒකජ කාය කියලා. ද්විජ කාය කියලා කියන්නේ දැන් ඒ කර්මජ රූපය දෙවනි චිත්තක්ෂණයට එනකොට ස්ථිතියට පැමිණලා තියෙනවා. එතනදී ඒ පළමු රූප පහළ වෙච්ච කර්මජ රූපවල තේජෝ ධාතුව නිසා තවත් රූප කොටසක් හට ගන්නවා. එතකොට අපිට ඒ රූපවලට අපි කියනවා ඍතුජ රූප කියලා. එහෙමනම් ඒ අවස්ථාව වෙනකොට කර්මජ රූපක් තියෙනවා, තේජෝ ධාතුව නිසා හටගත්ත රූපක් තියෙනවා, ශුද්ධාෂ්ටකයක් තියෙනවා. එහෙමනම් එතෙන්දී අපි කියනවා ද්විජ කාය කියලා. ඊට පස්සේ අපි දන්නවා තිජ කාය කියලා කියනකොට, තිජ කාය කියනකොට චිත්තජ රූපත් ඇති වෙන අවස්ථාව. චිත්තජ රූප ඇති වෙන අවස්ථාවට අපි කියනවා තිජ කාය කියලා. කියන්නේ කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප කියන තුනම ගත්තාම එතකොට ඒක තිජ කාය වෙනවා. චතුජ කාය කියලා කියන්නේ මවගෙන් ලබන ආහාරයත් එක්කම ආහාරජ රූපත් හට ගන්නවා. එතකොට කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියන හතරම එතනට අඩංගු වෙනවා. ඉතින් එතකොට අපිට මේ ඒකජ කාය, ද්විජ කාය, තිජ කාය, චතුජ කාය කියන එක ඔය ආකාරයෙන් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතෙන්දී අපි නැවත වරක් කතා කරොත් ප්‍රතිසන්දි අවස්ථාවේදී මුල්ම අවස්ථාවේදී ඒකජ කාය වශයෙන්, ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි සිත තිතියට එනකොට තේජෝ ධාතුව නිසා ඇතිවෙනවා ද්විජ කාය, ඒ කියන්නේ ඍතුජ රූප ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ භවාංග සිත ඇති වෙන අවස්ථාවේදී භවාංග සිතෙන් චිත්තජ රූපත් උපදවනවා. එතකොට කර්මජ රූප, ඍතුජ රූප, චිත්තජ රූප කියන කොටස ඇති වෙනවා. ඊට පස්සේ මවගේ මවහරහා ආහාරය ලැබෙන අවස්ථාව ගත්තොත් එහෙම මේ අපි විශේෂයෙන් මෙතෙන් සැලකුවේ ගර්භසේයක සත්වේ. එහෙම වුණොත් එයාට කර්මජ රූප, ඍතුජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියන ඒ හතරම ඇති වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට ඇති වෙන රූපවල මේක ඕනෑම අවස්ථාවකදී, දැන් අපි මේ අවස්ථාවේදී අපේ රූපය ගැන කතා කරොත් අපිට මේ විදිහට
චතුජ කායක් තමයි මේ අවස්ථාවද තියෙන්. මොකද කර්මජ රූපත් තියෙනවා. චිත්තජ රූප, කර්මජ රූප, ඍතුජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියන හතරම අපේ කයේ තියෙනවා. එහෙමනම් ඒ පවත්නා වූ ඒ රූපවලට පසුව පසුව පහළ වෙන මේ චිත්තචෛසික ධර්මයන් සිත් 85ත් ඒ චිත්තචෛසික 52ත් ගත්තොත් ඒවා උපකාර කරනවා. අපිට රූපාවචර සිත් සහ චෛතසික ඇති වෙන්නේ නැත්නම් ඒවා මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒ යම්කිසි යෝගියෙකුට ඒ චිත්තචෛතසික ධර්ම ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාවේදී ඊට කලින් තිතියට පැමිණි රූපවලට උදව් කිරීමක් තියෙනවා. ඒක තමයි මෙතනදී මේ පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. හොඳයි. මේකේ මොනවහරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? ඒකජකාය, ද්විතිජකාය, තිජකාය, චතුජකාය ඒ වෙනස පෙන්වගෙන යන්න අයිසරයක් අවසන්. ඒකජකාය කියලා කියන්නේ එක් දැන් අපි දන්න රූපයකට ප්‍රත්‍ය හතරක් තියෙනවා. ඒ තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා අපි පොදුවේ පාවිච්චි කරනවා. එතකොට ද ඒකජකාය කියලා කියන්නේ දැන් මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ පංච වෝකාරේ ලැබෙන ධර්මනේ. ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ප්‍රත්‍යයෙන් හටගන්නේ නැත්නම් ප්‍රත්‍යයෙන් උපකාරය හටගන්නවා කියන රණ උපකාරය ලබන්නේ මේ ඒ පංචවෝකාරයේ රූප. එතකොට මේ රූප ටික තමයි මේ ආකාරයෙන් හතර ගොඩකට පැහැදිලි කරලා තියෙන්නේ. ඒකජ කාය කියලා කියන්නේ මුලින්ම ප්‍රතිසන්දියේදී ඇතිවෙන රූප තමයි ඒකජ කාය. කියන්නේ කර්මජ රූප කොටසක් ඇති වෙනවානේ. ඒ රූප, ඒ කර්මජ රූප ටික තමයි ඒකජ කාය හැටියට කියන්නේ. ඊළඟට දැන් ප්‍රතිසන්දි සිතේ තිති අවස්ථාව ගත්තොත්. හරි, අපි ඒ සිතත් බෙදන්න පුළුවන් උපාද තිති භංග කියලා. ඒ තිතියට එන අවස්ථාවේදී කර්මජ රූප වල තියෙන තේජෝ ධාතුවෙන් නැවතත් රූප ඉපදීමක් කරනවා. එතකොට අපිට එතෙන්දී ඍතුජ රූප කොටසක් උපදිනවා ඒ අවස්ථාවේදී. හරි, එතකොට ඒකට කියනවා. එතකොට එතෙන්දි කර්මජ රූපක් තියෙනවා, ඍතුජ රූපක් තියෙනවා. එතකොට අපි කියනවා ද්විජ කියලා. ද්වි කියලා දෙකනේ. ද්විජ කාය කියලා කියනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඊළඟට ඇති වෙන භවාංග සිත ගත්තොත් ඒ භවාංග සිතට හැකියාවක් තියෙනවා චිත්තජ රූප නිපදවන්න. එතකොට ඇත්තටම මේ චිත්තජ රූප කියන එක ගත්තාම ඉතාම සියුම් විදිහට හටගන්න රූපක් තියෙනවා සිත නිසා. ඒ වගේම රළුව බාහිරට පේන රූපත් ඇති වෙන අවස්ථා තියෙනවා. දැන් අතක් ඔසවනකොට අපි කතා කරනකොට මේ කය හොලවන ගති ඒව ඔක්කොම චිත්තජ රූප. නමුත් මෙතන ප්‍රතිසන්දි අවස්ථාවෙන් පසුව භවංග අවස්ථාවට එනකොටත් ඒ සිත නිසා යම්කිසි රූප කොටසක් ඇති වෙනවා. එතකොට කලින් කර්මජ රූප තිබුණා, ඊට පස්සේ ඒ කර්මජ රූප තිතියට ආපුවම ඍතුජ රූප හැදුණා, ඊට පස්සේ භවංග සිත පහළ වෙනකොට භවංග සිත නිසා චිත්තජ රූප ඇති වෙනවා. එතකොට එතන රූප තුනක් තියෙනවා. කර්මජ රූප, ඍතුජ රූප, චිත්තජ රූප කියන තුනම ඇති වෙනවා ඒ අවස්ථාවේ. එතකොට එතන කියලා තිජ කාය කියලා. ඊට පස්සේ චතුජ කාය කියලා කියන්නේ යම් අවස්ථාවක මවගෙන් ලැබෙන ආහාර නිසා හෝ බාහිරින් ලැබෙන ආහාරයක් නිසා ඇඟේ ඇති වෙනවා ආහාරජ රූප. එතකොට බලන්න එතනදී කර්මජ රූප තියෙනවා, ඍතුජ රූපේ කයි තියෙනවා, ඊට පස්සේ චිත්තජ රූප තියෙනවා, ආහාරජ රූප ඇති වෙනවා. එතකොට එතෙන්දි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරෙම අපි අනුපිළිවෙලට කිව්වොත් කර්ම, ඍතු, චිත්ත, ආහාර කියන රූප හතරම එතෙන්දි පවතිනවා. දැන් මේ අවස්ථාවේදී ගත්තොත් අපිට ඔය හතරම තියෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන එක. එතකොට පසුව පසුව පහළ වෙන චිත්තචෛසික ධර්ම ඒ ඇතිවෙච්ච රූප ධර්ම වලට ස්ථිතියට පැමිණිච්ච රූප ධර්ම වලට උදව් කිරීමක් කරනවා. ඒක පැහැදිලිද? හොඳටම තේරෙන ජාත මාත්‍යා පින් සිද්ධ වෙනවා. හරි, තේරුණා. ඊළඟට අපි බලුවොත් ධර්මයන් ප්‍රතිවන ආකාර ගත්තාම දැන් අපි දැන් ප්‍රත්‍ය කියලා කියනවානේ. අපි ප්‍රත්‍ය ධර්ම කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ කියලා ගත්තොත් ඒක තුන් ආකාරයකට ප්‍රත්‍ය වෙනවා. එකක් තමයි ජනක ප්‍රත්‍ය. තව දෙයක් හටගන්න ප්‍රත්‍යවීමක් තියෙනවා.
දෙවැනි එක තමයි උපත්තම්බක ප්‍රත්‍ය. උපත්තම්බක කියලා කියන්නේ හටගත් දෙයකට පැවැත්ම, හටගත් දේ පැවැත්මට උපකාරී වෙන ස්වභාවය. ඊළඟ ජනකෝත්තම්බක කියලා කියන්නේ ජනකෝපත්තම්බක. ජනකෝපත්තම්බක මේක වචනේ වැරදි. ජනක උපත්තම්බක දෙක එකතු කරලා. ජනක උපත්තම්බක කියලා කියන්නේ ඒ දෙවිදිහටම හටගන්නත් පවතින්නත් උදව් කරන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ජනකෝපත්තම්බක කියලා කියන්නේ. දැන් මෙතනදී අපි කතා කරන ප්‍රත්‍ය තමයි මේ උපත්තම්බක ප්‍රත්‍ය. හරි? මෙතනදී කතා කරන්නේ පච්චාජාත ප්‍රත්‍යයේදී උපත්තම්බක ප්‍රත්‍ය වශයෙන්. ඒ කියන්නේ රූපය කියන එක කලින් හටගෙන තියෙන්නේ. ඒක නිසා ජනක ප්‍රත්‍යක් එතනට යෙදෙන්නේ නැහැ. ජනක ප්‍රත්‍යක් දැන් පසුව පහළ වෙන චිත්තචෛසික ධර්ම වලින් කලින් රූප හට ගන්න බෑනේ. දැන් මේ පච්චාජාත ප්‍රත්‍ය කියනකොට පසුව පහළ වෙන ධර්ම කියන්නේ අපි කතා කරන්නේ ප්‍රත්‍ය වෙන ධර්ම හැටියට. ඒක නිසා පසුව පහළ වෙන ධර්ම කලින් ඉපදිච්ච රූපයකට උපදින්න උපකාර කරන්නේ නැහැ. නමුත් කලින් ඉපදিলা තියෙන රූපයකට උපස්තම්බණය කිරීම වශයෙන්, ඒ කියන්නේ පැවැත්වා ගැනීම වශයෙන් උපකාර කිරීමක් සිද්ධ කරනවා. ඒක තමයි මෙතනදී උපත්තම්බක ප්‍රත්‍ය හැටියට තමයි ඒක ක්‍රියා කරන්නේ. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳයි. ඒ පිළිබඳව යම් කිසි ප්‍රශ්න තවදුරටත් තියෙනවද? යන්ත මහත්තයා බොහොම පිං, ඒකට උදාහරණයක් වගේ දෙන්න පුළුවන් වේද? මොකටද? දැන් එතන කිව්වේ අර උපත්තම්බක ප්‍රත්‍ය උපකාර වෙනවා කියලා රූපයට එතන. ඔව්. උපස්තම්බක වශයෙන් උපකාර වෙනවා කියලා කියන්නේ ඒ රූපේ පැවැත්මටයි උපකාර කරන්නේ. ඒ කියන්නේ අපි ඒ රූපවල පැවැත්මට උපකාර කිරීමක් කරනවා. හැබැයි ඒක රූපේ උපදවන්න නෙවෙයි උපකාර කරන්නේ. දැන් රූපයක් පවතිනවානේ. දැන් අපේ මේ කයේ දැන් අපි ගත්ත මරණය දක්වාම මේ රූපවල යම් කිසි විදිහක පැවැත්මක් තියෙනවා. හටගන්නවා, ඒ වගේම බිඳෙනවා, හටගනිමින් බිඳමින් යම් කිසි සන්තති වශයෙන් පැවැත්මක් තියෙනවා. එතකොට මේ චිත්තචෛසික ධර්ම වලින් කරන්නේ අන්න ඒ පැවැත්මට මේ පච්චාජාත ප්‍රත්‍යයෙන් උපකාර කිරීමක් කරන්නේ. පසුව පහළ වෙන දැන් සිත් පහළ වුණේ නැත්තම් දැන් අපි විශේෂ අවස්ථාවක් තියෙනවා පුද්ගලික ජීවත් වෙනකොට අපි ගත්තොත් නිරෝධ සමාපත්තියේදී. නිරෝධ සමාපත්තියේදී රූප එතනදී චිත්තචෛතසික ධර්මය පහළ වෙන්නේ නැහැ. හැබැයි එතනදී විශේෂයෙන්ම ඒ ධ්‍යාන බලය නිසා එතනදී රූපවල පැවැත්මක් තියෙනවා. නමුත් දැන් අනිත් අවස්ථා හැම එකකදීම සිතක් පහළ වුණේ නැත්නම් කලින් තියෙන රූපයකට උපකාර කිරීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි චුත වෙන අවස්ථාව බලන්න. චුත වෙන අවස්ථාව කියලා කියන්නේ ඒ సంతානේ ඒ භවයේදී ඇති වෙන අන්තිම සිත. ඊට පස්සේ සිත් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒ සිත් ඇති වෙන්නේ නැති නිසා ඒ රූපයට පවතින්න පුළුවන් කමක් නැහැ. කර්මජ රූප ටික. ඒ වගේ ඒ රූප ටික කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියනකොට ඒවට දිගින් දිගට පැවැත්මක් තියන්න බෑ. ඒක තමයි ඒක අන්තිමට එකම ඍතුජ රූපයක් බවට පත් වෙනවා. නමුත් ඒක විනාශ වෙලා යනවා. බොහොමත්ම තේරුයි. ඒ අනුව බලනකොට අපිට මේ සිත කියන එක කලින් හටගත් රූපවලට පත්ති වෙන බව අපිට පැහැදිලිව පේනවා. හොඳයි. ඊළඟට ආසේවන පච්චයෝති. ආසේවන ප්‍රත්‍ය තමයි ඊළඟ අපි කෙටි අර පච්චාජාත ප්‍රත්‍ය කෙටි නිසා ආසේවන ප්‍රත්‍යත් පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා අපි බැලුවොත් මෙන්න මේ විදිහටයි පෙළේ තියෙන්නේ. කොහොමද? පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් ආසේවන පච්චේන පච්චේව. පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානන් ධම්මානම් ආසේවන පච්චේන පච්චේව. පුරිමා පුරිමා කිරියාභ්‍යාකත ධම්මා පච්චිමානම් පච්චිමානම් කිරියාභ්‍යාකත ධම්මානම් ආසේවන පච්චේන පච්චේව. කාට හරි කියන්න පුළුවන්ද කොහොමද අපිට පච්චාජාත ප්‍රත්‍යේ පෙළ කොහොමද තිබුණේ? එතන තිබුණේ
පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාත කොමද? පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාතස්ස ඉමස්ස කායස්ස පච්චා ධාත පච්චේන පච්චය කියලා තිබුණේ නේ. ඒක දාලා තිබුණ නැහැ. ඒකයි මම මතක් කරේ. ඒකෝර එතන කියන්නේ පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාතස්ස ඉමස්ස කායස්ස පච්චා ජාත පච්චේන පච්චය. ඒ කියන්නේ පසුව පහළ වෙන චිත්ත චෛතසික ධර්ම පුරේ ජාතස්ස ඉමස්ස කායස්ස පෙර හටගත්ත ඊට කලින් හටගත්ත මේ කයට පච්චා ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි අපි කලින් විස්තර කරගත්තේ. දැන් මෙතනදී කියන්නේ ආසේවන ප්‍රත්‍ය කියනවා බලන්න. පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් ආසේවන පච්චේන පච්චයෝ. පුරිමා පුරිමා කුසල ධම්මා කලින් කලින් පහළ වෙච්ච ඉපදිච්ච කුසල ධර්මයෝ පසුව පසුව උපදින පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් පසුව පසුව ඉපදින කුසල ධර්මයන්ට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඊළඟට පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානන් ධම්මානම් ආසේවන පච්චේන පච්චයෝ. ඒ කියන්නේ කලින් කලින් හටගන්න අකුසල ධර්ම පසුව පසුව හටගන්න අකුසල ධර්ම වලට කලින් කලින් හටගන්න අකුසල ධර්ම පසුව පසුව හටගන්න අකුසල ධර්ම වලට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟ තමයි පුරිමා පුරිමා කිරියාභ්‍යාකත ධම්මා පච්චිමානම් පච්චිමානම් කිරියාභ්‍යාකතානම් ධම්මානම් ආසේවන පච්චේන පච්චෝ. කලින් කලින් හටගන්න ක්‍රියා අව්‍යාකෘත ක්‍රියා චිත්තුප්පාද පසුව පසුව පහළ වෙන ක්‍රියා චිත්තුප්පාද වලට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. අපි පොඩ්ඩක් මේක හොයලා බලමු. ආසේවන ප්‍රත්‍ය මෙතන අභිධර්ම මාර්ගයේ පොතේ තියෙන විදිහටයි මෙතන සඳහන් වෙන්නේ. පළමු ආලේප කළ සායම් තමාගේ ස්වභාවය ගැන පසුව ආලේප කරන සායමට පැහැපත් වීමට උපකාර වන්නක් මෙන්. ඒ කියන්නේ මෙතන කියන්නේ අපි යම් කිසි දෙයක් තින්ත ගාලා තින්තාලේප කරනවා නම් අපි පළවෙනියෙන්ම ගන්න තින්ත ගන්නවා එකපාරක්. හැබැයි ඒකෙන් හරියට පැහැයක් එන්නේ නැහැ. නමුත් ඒක මතින් දෙවෙනි පාටත් ඒ පාටම ගෑවෝ අර පළමිනි ගාපු පාටට වඩා දෙවෙනියට ගෑවට පස්සේ ඒකේ පැහැපත් බවක් ඇති වෙනවා. අන්න ඒ වගේ තමන්ට පසුව උපදිනා චිත්ත චෛසික ධර්මයන්ට තමාගේ ස්වභාවය ගැන බලවත් වීමට උපකාර වන පූර්ව පූර්ව චිත්තයෝ ආසේවන ප්‍රත්‍යය. එතකොට දැන් මේ ආසේවන ප්‍රත්‍යය ලබන්නේ කොහොමද? දැන් තමන්ට පස්සේ පහළ වෙන සිතට සිත බලවත් වීම පිණිස උපකාර වන ඊට කලින් පහළ වෙන චිත්ත චෛසිකය තමයි මේ ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ. හැබැයි මෙතනදී විශේෂයක් තියෙනවා. මෙතනදී සලකන්නේ ජවන් සිත්වල තමයි මේ ආසේවන ප්‍රත්‍ය කියන එක අපි විස්තර කරන්නේ. මේ අභිධර්ම මේ පဋාණ නැත්නම් මේ ප්‍රත්‍ය නිर्देशයේදී ආසේවන ප්‍රත්‍ය කියලා ගන්නේ ජවන් සිත්වල ඇති ලක්ෂණයක්. ඒකත් හැම ජවන් සිතක්ම නෙවෙයි. නමුත් පොදුවේ ගත්තම ජවන් සිත්වල අපි ඉදිරියට බලමු. ආසේවන ප්‍රත්‍ය කියනකොට අන්තිම ජවනක් ඵල ජවනක් පළමු පළමු උපදනා ලෞකික ජවන් 47 හා චෛතසික 250 ආසේවන ප්‍රත්‍ය ධර්මයෝ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ප්‍රථම ජවනය හා ඵල ජවනයන් හැර පසුව පසුවනා පසුව පසුව උපදනා ජවන් සිත්තා චෛතසිකයෝ ප්‍රත්‍යুৎපන්නයි කියලා සඳහන් කරනවා. අපි බලමු මේක. දැන් මේ අපි ගත්තොම සාමාන්‍ය චිත්ත වීතියක් ගත්තොත් චිත්ත වීතියක් ගත්තාම අපි මෙතන අරන් තියෙන්නේ චක්කුද්්වාරික චිත්ත වීතියක් අරන් තියෙන්නේ. එතකොට අපිට හම්බ වෙනවා භවාංග අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද ඊළඟට පංචද්වාර ආවර්ජන චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන. මේ වොත්තපන සිතෙන් පස්සේ තමයි කුසල් අකුසල් හෝ ක්‍රියා කියන ජවන් නැති වෙන්නේ. ක්‍රියා ජවන් නැති වෙන්නේ රහතන් වහන්සේට. නමුත් ඊට මෙහා යම් කෙනෙකුට ඒ කියන්නේ පෘථග්ජන ඊළඟට සේක
කියන පුද්ගලයන්ට ඇතිවෙන්නේ කුසල් චවන් හෝ අකුසල් චවන්. ඒ වගේම ඉන් පසුව තදාරම්මන සිද්ධකක් පහළ වෙනවා. මේ චක්කු විඤ්ඥාන නැතැන් චක්කොද්වාරික චිත්තවීතියක් පෙන්ලා තියන්. මෙතනදී ආසේවන ප්‍රත්්‍ය කියන එක අපි සැලකන්නේ මෙන්න මේ ජවන් සිද්ගෝලි. මොකද මේක කිව්වේ පළවෙනියට පහළ වෙන සිත දෙවනි ඊළඟට පහළ වෙන සිත බලවත් කිරීම සඳහා. දැන් මෙතන දැන් මේවා ගත්තොත් පළවෙනි භවාංග අතීත භවාංග භවංග චන්න භවංග ඡේදන කියලා කියන මේ සියලුම සිත් භවංග සිත්. ඒ කියන්නේ මේවා එකිනෙකට බලවත් කිරීමක් සිදු කරන්නේ නැහැ. කලින් පහළ වන භවංග සිත දෙවනියට පහළ වන භවංග සිතට බලවත් කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම භවංග උපච්ඡේදනයේ කියන එක පංචද්වාරයේ ආවර්ජන සිත බලවත් කිරීමක් කරන්නේත් නැහැ. ඒ පංචද්වාරා වර්ජනසිත චක්කු විඥානයේ බලවත් කරන්නේත් නැහැ. ඒ ආකාරයෙන් ගත්තාම මෙතන බලවත් කරන එකම තැන තමයි මේ පළමුවෙනි ජවන් සිතෙන් දෙවෙනි ජවන් සිත බලවත් කරනවා. දෙවෙනි ජවන් සිතෙන් තුන්වෙනි ජවන් සිත බලවත් කරනවා. තුන්වෙනි ජවන් සිතෙන් හතරවෙනි එක, හතරවෙනි එකෙන් පස්වෙනි එක, පස්වෙනි එකෙන් හයවෙනි එක, හයවෙනි එකෙන් හත්වෙනි එක බලවත් කරනවා. හැබැයි මේ වොත්තපන සිතට පුළුවන් කමක් නැහැ මේ ජවන සිත බලවත් කරන්න. මොකද ඒක වර්ග දෙකක්. ඒකෙන් බලවත් කිරීමක් සිද්ධ කරන්න බෑ. එහෙමනම් මෙතනදී වොත්තපන සිත ප්‍රතිධර්මයක් වෙන්නේ නැහැ නේ. මෙතන ජවන සිත් විතරයි ප්‍රතිධර්ම වෙන්නේ. එහෙමනම් වොත්තපන සිත ප්‍රතිධර්මයක් වෙන්නේ නැහැ. එහෙමනම් පළවෙනි ජවන සිත ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් වන්නේත් නැහැ. මේක බලවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ පළවෙනි ජවන් සිත දෙවෙනි ජවන් සිතට ප්‍රත්‍ය වෙනවා. දෙවෙනි ජවන් සිත බලවත් වෙන්න. නමුත් මේ පළවෙනි ජවන් සිත ප්‍රත්‍ය වුණාට ඒක ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් නෙවෙයි කියලා අපි දැන් මෙතෙන්දී පැහැදිලි කරා. මොකද වොත්තපන සිතෙන් මේ ජවන් සිතට ඒ විදිහේ ප්‍රත්‍යක් ලැබෙන්නේ නැති, ආසේවන ප්‍රත්‍යක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා එතකොට අපි බැලුවොත් එම ඔන්න ඔය ආකාරයට ප්‍රත්‍ය වෙන ධර්ම ගත්තොත් මෙතනදි ප්‍රත්‍ය වෙන්නේ මොනවද? මේ මුල් ජවන් 6 තමයි ප්‍රත්‍ය වෙන්නේ. මේ හත්වෙනි ජවනයේට පුළුවන් කමක් නැහැ තදාරම්මන විපාක සිතක බලවත් කරන්න. මේ විපාක සිතක් බලවත් කරන්න මේ හත්වෙනි ජවනයේට පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ හත්වෙනි ජවනයෙන් ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ මේ විපාක සිතට. මේ ජවන් සිත තමයි මෙතනදි මූලිකවම අපි ගන්න. එතනදි පළවෙනි ජවනයේ අත මේ පළවෙනි ජවනයේ ඉඳලා හයවෙනි ජවනයේ දක්වා සාමාන්‍යයෙන් ගත්තාම මේ වගේ සිතක මේ වගේ චිත්ත වීතියක ඒ විදිහටයි වෙන්නේ. අපි බැලුවොත් මනෝද්වාරික සිතක් ගත්තොත් එතනදිත් මේ අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරාවචන මේ හතරම ප්‍රත්‍ය වෙන්නේ නැහැ ඊළඟ සිත බලවත් කරන්න. ඒ කියන්නේ මේ ජවන සිත බලවත් කරන්න මේ මනෝද්වාර වර්ජන සිත ප්‍රත්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ දෙවන ජවන් සිත බලවත් කරන්න මේ පළවෙනි ජවන් සිත ප්‍රත්‍ය වෙනවා. ඒක නිසා තමයි අපි මේ අවසානයේ පහළ වන ජවන් සිත ටික තමයි ගන්නේ. හැබැයි අවසාන ජවන් සිත ප්‍රත්‍ය වෙන්නේ නැහැ ඊළඟ තදාරම්මන සිත්වලට. එතකොට අපි ගත්තොත් ආසේවන ප්‍රත්‍යේ ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම ගත්තොත් ඔය ආකාරයටයි එන්නේ. දැන් අපි ගත්තොත් මේ නැවතවරක් අපි ගියොත් මෙතන මේ වගේ අවස්ථාවක අපි ගියොත් එහෙම මාර්ග චිත්ත වීතියක් ගත්තොත් මේක අහගන්න හොඳට. එතනදිත් ඇති වෙන්නේ මේ වගේ මනෝද්වාරික චිත්ත වීතියක්. එතනදි වෙන්නේ මේ මනෝද්වාරික චිත්ත වීතියෙන් පස්සේ ඇති වෙන ජවන් අපි වෙනත් ආකාරයකට නම් කරනවා. ඒ තමයි පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ, මාර්ග, ඵල කියලා ওই විදිහට නම් කරනවා. එතකොට අපි ගත්තොත් පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ මේ සේරම ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් තමයි මෙතන ඇති වෙන්නේ. ඊට පස්සේ මාර්ගසිත පහළ වෙනවා. මාර්ගසිතින් අනතුරුව ඵලසිත දෙකක් පහළ වෙනවා. දැන් මාර්ගසිතුයි ඵලසිතුයි ගත්තාම ඒව වර්ග දෙකක්. ජවන් වුණාට මාර්ගසිතුයි ඵලසිතුයි කියන්නේ වර්ග දෙකක්. ඒ ඵලසිත කියලා කියන්නේ විපාකයක්. ජවන්සිත කියලා කියන්නේ කුසලසිතක්. එහෙමනම් මේ මාර්ගසිත කියන්නේ කුසලසිතක්. එහෙමනම් කුසලසිතකින් විපාකසිතකට ආසීවන් ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ.
එහෙමනම් මේ පලසිත් වලට මාර්ග සිතෙන් ලැබෙන්නේ නැහැ ආසේවන ප්‍රත්‍ය. ඒක නිසා ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝත්පන්න වෙනකොට පලසිතුත් අයින් කරන්න ඕනේ. පලසිත් වලින් විපාක සිතකින් තවත් විපාක සිතකට ආසේවන ප්‍රත්‍ය වෙන්නේත් නැහැ. ඒක නිසා මේ ආසේවන ප්‍රත්‍යයේදී අපිට යම් යම් කොටස් ටිකක් අතහරින්න වෙනවා. ඒ තමයි අන්තිම ජවනත්. අපි දැක්කා අන්තිම ජවනයෙන් පස්සේ සාමාන්‍ය තදාරම්මන වගේ අර චක්කු විඤ්ඤාණ චිත්ත වීදිකාවේ තදාරම්මන වගේ සිත නේද? එතකොට ඒ අන්තිම ජවනයේ ප්‍රත්‍ය වෙන්නේ නැහැ තදාරම්මන කියන විපාක සිතට ආසේවන ප්‍රත්‍ය. ඒ වගේම මාර්ග ජවනයක්. මාර්ග ජවනත් විපාක කියන ඒ ඵල ජවනයන්ට ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ. ඒක කොටස් දෙකක්ින්ද. මේක සමාන සිත්වලට තමයි, සමාන ජවන් සිත්වලට තමයි මේ ප්‍රත්‍ය දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මාර්ග ජවනයත් අතහැරලා ඵල ජවනයත් අතහැරලා පළමු උපදින ලෞකික ජවන් සිත් 47 තමයි මෙතෙන්දී ගන්නෙ. මම ඉදිරියේදී කියලා පැහැදිලි කරන්නම් මොනවද මේ සිත් 47 කියලා. එතකොට අපි දන්නවා අන්තිම ජවනයත්. හරිද? අපි දන්න දැන් පළවෙනි ජවනයෙන් දෙනවා ආසේවන ප්‍රත්‍ය දෙවෙනි ජවනයට. මොකද පළවෙනි ජවන් සිතෙන් දෙවෙනි ජවන් සිත බලවත් කරනවා. ඔහොම ගිහිල්ලා හත්වෙනි ජවනය ගත්තොත්, සාමාන්‍ය චිත්ත වීතියක් ගත්තාම හත්වෙනි ජවනය ගත්තොත් හත්වෙනි ජවනයෙන් පස්සේ ඇති වෙන්නේ විපාක සිතක්. ඒක නිසා හත්වෙනි ජවනය ප්‍රත්‍ය වෙන්නේ නැහැ ආසේවන ප්‍රත්‍යෙන්. ඒ විපාක සිතකට විපාක සිතක් බලවත් කරන්න අපි ඒක කතා කරා. එතකොට අන්තිම ජවනයත් අපි අයින් කරන්න ඕනේ. ඊළඟට මාර්ග ජවනයත් අපි අයින් කරන්න ඕනේ. මොකද මාර්ග ජවනය පහළ වෙන්නේ ඵල ජවනයට කලින්. ඒක සිත් වර්ග දෙකක්. මාර්ග සිත් කියන්නේ කුසල් සිත, ඵල සිත් කියලා කියන්නේ විපාක සිත. එතකොට ඒ විපාක සිතක් බලවත් කරන්න කුසල් සිතකට පුළුවන් කමක් නැහැ ආසේවන ප්‍රත්‍යින්. ඒක නිසා මාර්ග ජවන් සිතත් අයින් කරා. ඊට පස්සේ ඵල ජවන කියලා කියන්නේ අපි දන්නවා මාර්ග සිතුත් ඵල සිතුත් ජවන් සිත් ගොඩට තමයි වැටෙන්නේ. නමුත් එතනදී එක විපාක සිතක්. ඵල සිත් කියන්නේ විපාක සිත්. ඒක නිසා අපි දන්නවා ආසේවන ප්‍රත්‍ය වෙන්නේ ජවන් සිත්. හැබැයි ඒව විපාක සිත් නෙවෙයි. විපාක සිත් වල ආසේවන ප්‍රත්‍යක් දෙන්නේ නැහැ. ඒක නිසා අපි ඵල ජවනත් අතහැරලා ඉතිරි සිත් 47 තමයි මෙතනදී මේ ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒ වගේම ඊත් එක්ක යෙදෙන පොදුවේ යෙදෙන චෛසික 52ක් මේ ආසේවන ප්‍රත්‍යයේ ප්‍රත්‍ය ධර්මයක්. මේ ටික තමයි ප්‍රත්‍ය වෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය වෙලා හටගන්නේ මොනවද? හටගන්නේ ප්‍රථම ජවනයත් ඵල ජවනයනොත් හැර. පළවෙනි ජවනයත් ඵල ජවනයනොත් හැරලා පසුව උපදෙන ජවන් සිත් 52ක්. දැන් බලන්න මෙතනදී ප්‍රත්‍ය වුණේ 47ක්. හැබැයි ප්‍රත්‍යෝත්පන්න වුණා 52ක්. ඊට වඩා 4ක් වැඩිපුර නේද? එතකොට මෙතනදී මාර්ග ජවන කියන ඒවා ප්‍රත්‍ය වෙන්නේ නැහැ ඵල ජවන වලට. නමුත් මාර්ග ජවනයෝ ඊට කලින් පහළ වෙන ගෝත්‍රභූසිත, එහෙම නැත්නම් වෝදාන සිත කියන ඒ වගේ ආසීවන ප්‍රත්‍ය ලැබනවා. ඒක නිසා මෙතනට ඒ මාර්ග සිත් 4ක් එකතු කරලා සිත් 51ක් හැටියට අපිට ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලැබෙනවා. ඒ වගේම ඒ පොද්වේ දෙන චාත්‍තික 52ක් ලැබෙනවා. අභිධර්මයේ වැඩිපුර හදාරලා නැති කෙනෙකුට මේක එකවර තේරුම් ගන්න අපහසුතාවයක් ඇති. නමුත් අභිධර්මයේ මූලික කරුණු දන්න කෙනෙකුට මේක තේරුම් ගැනීමට පහසුවක් තියෙනවා. ඉතින් මම හැමෝටම හැමෝම උනන්දු කරනවා අභිධර්ම මාර්ගයේ පොත කියවලා අවශ්‍ය කරන දැනුම ලබා ගන්න එක අපිට බොහෝ සෙයින් මේ ධර්ම ඉගෙන ගන්න උපකාර කරනවා කියලා. හොඳයි. අපි දැන් කියවනේ ලෞකික ජවන් සිත් 47ක් ගැන. කොහොමද අපිට මේ ලෞකික ජවන් 47 ලැබෙන්නේ? අපි දන්නවා අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ වගේම ලෞකික කුසල් සිත් 17ක් තියෙනවා. කාට හරි කියන්න පුළුවන්ද මේ ලෞකික කුසල් සිත් 17 අපිට ලැබුණේ කොහොමද කියලා? මහා කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර කුසල් සිත් 4යි. හරියට හරි. බොහොම හොඳයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම
මහා කුසල් සිත් අටක් තියෙනවා නේද? සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත ආදී වශයෙන් වෙච්ච ලෞකික කුසල් සිත්, ඒ කියන්නේ කාමාවචර කුසල් සිත් අටක් තියෙනවා. ඊළඟ රූපාවචර කුසල් සිත් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා කුසල් සිත් පහක් තියෙනවා. එතකොට 8යි 5යි 13යි. ඊළඟට තියෙනවා අරූපාවචර කුසල්. ඒ තමයි ආකාසානංචායතන කුසල් සිත, විඤ්ඤාණංචායතන කුසල් සිත, ආකින්චඤ්ඤායතන කුසල් සිත, නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත කියලා එතන තියෙනවා අරූපාවචර කුසල් සිත් හතරක්. එතකොට 13යි 4යි 17ක් වෙනවා. මෙතනදී ක්‍රියාසිත 18ක් කියලා කියනවා. කොහොමද අපි මේ ක්‍රියාසිත 18 විස්තර කරගන්නේ කියලා කියන්න පුළුවන්ද කාට හරි? ඔව්. ක්‍රියාසිත 8යි, රූපාවචර 5යි, ක්‍රියා 5යි, අරූපාවචර ක්‍රියා 4යි, හසිත උත්පාදයයි. හරි. එතෙන්දී ඔබ මොනවද ඒ ටික හරි. එතකොට අපි බැලුවොත් එහෙම අපිට ක්‍රියාසිත කියලා අහේතුක ක්‍රියාසිත තුනක් අපිට ලැබෙනවා නේද? මොකද උපේක්ෂාසගත පංචද්වාරාවර්ජන සිත, උපේක්ෂාසගත මනෝද්වාරාවර්ජන සිත, හසිත උත්පාද සිත කියලා. නමුත් ඒ තුනෙන් ජවන් සිතක් වෙන්නේ හසිත උත්පාද සිත පමණයි. රහතන් වහන්සේලා ඇතැම් විට සිනාසෙන ආකාරයක් තමයි මේ හසිත උත්පාද සිත කියලා කියන්නේ. එතකොට ඒ සිත ක්‍රියාසිතක් වෙනවා, ජවන් සිතක්. ඊට පස්සේ ක්‍රියා ජවන් හැටියට එනවා මහා ක්‍රියා සිතට. ඒ තමයි සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත ආදී වෙච්ච කාමාවචර මහා ක්‍රියාසිත 8 නේද? එතකොට ඔන්න දැන් 9ක් අපිට ලැබුණා. ඊට පස්සේ රූපාවචර ක්‍රියාසිත. රහතන් වහන්සේ නමක් රූපාවචර ධ්‍යාන වඩනකොට උන්වහන්සේට පහළ වෙන්නේ ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත, ද්විතිය ධ්‍යාන ක්‍රියාසිත, තතිය ධ්‍යාන ක්‍රියාසිත, චතුත්ථ ධ්‍යාන ක්‍රියාසිත, පංචම ධ්‍යාන ක්‍රියාසිත කියලා ඒ ක්‍රියාසිත වලින් එකක් තමයි පහළ වෙන්නේ. ඒකට එතන 5යි. එතකොට අපිට ලැබුණා 9යි 5යි 14යි. ඊට පස්සේ ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් අරූප ධ්‍යාන වලට සමවදිනවා නම් එතනදී ආකාසානංචායතන ක්‍රියාසිත, විඤ්ඤාණංචායතන ක්‍රියාසිත, ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත, නේව සංඥා නාසඤ්ඤායතන ක්‍රියාසිත කියන එක ඒ හතරත් එකතු වුණාම අර 14ට 18ක් ලැබෙනවා. එතකොට මේ සියල්ල එකතුව 47ක් වෙනවා. ඔන්න ওই ටික තමයි තත්්‍ය වෙන ධර්ම කියලා අපි ගත්තේ. ලෞකික ජවන් සිත් 47. හැබැයි එතන ප්‍රත්‍ය වෙනකොටත් අපි දන්නවා අවසාන ජවනයේ ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මාර්ග ජවන, ඵල ජවන කියන ඒවා ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒකෙන්ට ශක්තියක් නැහැ පසුව 15 වෙනිවට උදව් කරන්න ආසේවන ප්‍රත්‍ය. ওই විදිහට තමයි අපි මේක තේරුම් ගත යුත්තේ. නැවත වරක් ගියොත් එහෙම ප්‍රත්‍ය වෙන්නේ මොනවද? අන්තිම ජවනත්, මාර්ග ජවනත්, ඵල ජවනත් හැර පළමු උපදෙන ලෞකික ජවන් 47යි. ඒ වගේම ඒ සමගිය දෙන චෛතසික 52යි. ඊළඟ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ප්‍රථම ජවනය හා ඵල ජවනයන් හැර පසුව උපදෙන ජවන් සිත් 51, ඒ සිත් හා යෙදෙන චෛතසික 52. ওই ටික තමයි ආසේවන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම නැවත වරක් ගියොත් දැන් මේ විදිහ ජවන් නැති වෙනකොට පළවෙනි ජවනයේ කුසල ජවනයක් නම් සාමාන්‍යයෙන් ගත්තාම අපි මාර්ග චිත්ත වීතියක් හැර අනිච්චිත්ත වීති ගත්තොත් මේ ඉතිරි සීල ජවනයන්ම කුසල වෙනවා. හරි. එතකොට ඒ ජවනවලට ලැබෙන දැන් කොහොමද අපි මේකට මේ ආසේවන ප්‍රත්‍යකී පුරිමා කුසල ධම්ම මේ මුලින් පහළ වෙන කුසල ධර්මය පසුව පහළ වෙන කුසල ධර්මයන්ට ආසේවන ප්‍රත්‍යෙන් ප්‍රති වෙනවා. එහෙමනම් මෙතන පහළ වෙන කුසල ජවනය දෙවනි කුසල ජවනයට, දෙවනි කුසල ජවනය තුන්වෙනි කුසල ජවනයට, තුන්වෙනි කුසල ජවනය හතරවෙනි කුසල ජවනයට, ඒ ආකාරයෙන් හත්වෙනි කුසල ජවනය දක්වාම මේක මේ විදිහට ආසේවන ප්‍රත්‍යක් ලැබෙනවා. ප්‍රත්‍ය ලබා දීමක් සිද්ධ වෙනවා. එතකොට පුරිමා කුසල ධම්මා, පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන ප්‍රත්‍යේන පච්චෝ කියලා ඔන්න ඔය විදිහට කියනවා. ඊළඟට යම් කිසි විදියකින් මේ පළමුවෙනි ජවන් සිත අකුසල ජවනයක් වුණා නම්
එතකොට පහළ වෙන ඉතිරි ජවන් ටික අකුසල් ජවන් වෙනවා. ඒකට පුරිමා පුරිමා අකුසලා ධම්මා, පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම්. මේ සිත අපි හිතමුකෝ මෙතන ලෝභ සිතක් ඇති වුණා කියලා. මෙතනදී ඇති වුණා සෝමනස්ස සාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික ලෝභ සිත ඇති වුණා කියලා. එහෙම වුණොත් මේකත් ඒ සිතමයි. මේ ඒ විදිහම සිතක් තමයි මේ දිගටම ඇතිවිලා වී නැති වෙවි යන්නේ. එහෙමනම් මේ පසුව පසුව පහළ වෙන අකුසල් ජවන් වලට ඊට පූර්වයෙන් පූර්වයෙන් පහළ වෙන අකුසල් ජවන් ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අර කුසල් ජවන් වලට ප්‍රත්‍ය වුණා වගේම. ඊළඟ රහතන් වහන්සේ කෙනෙකුට ක්‍රියාසිත ඇති වෙනකොට ඒ ක්‍රියාසිත මුලින් පහළ වෙන ක්‍රියාසිත ඊළඟට පහළ වෙන ක්‍රියාසිතට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි කිව්වේ පුරිමා පුරිමා කිරියාභ්‍යාකට ධම්මා, පච්චිමානම් පච්චිමානම් කිරියාභ්‍යාකට ධම්මානම් ආසේවන පච්චේන පච්චයෝ කියලා කිව්වේ. ඉතින් එතකොට අපිට මේක හොඳටම පැහැදිලි. මෙතන මේ එකම චිත්ත වීතියක ඇති වෙන ධර්ම ගැන තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ජවනයේ දෙවෙනි ජවනයට උපකාර කරනවා. ඒ විදිහට ගත්තාම 6 වෙනි ජවනයේ 7 වෙනි ජවනයට උපකාර කරනවා. ඒ විදිහ සාමාන්‍යයෙන් ගත්තාම. නමුත් මාර්ග ඵල චිත්ත වීතිවල ඊට වඩා වෙනස්කමක් තියෙනවා අපි කලින් කතා කරා වගේ. ඒ වගේම පුරිමා පුරිමා අකුසල ධම්මා, පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් ආසේවන පච්චේන පච්චෝ. ඒ කියන්නේ අකුසල චිත්ත වීතියක් පහළ වෙනකොට අන්න ඒ විදිහට පළවෙනියෙන් පහළ වෙන අකුසල් ජවන් ඊළඟට පහළ වෙන අකුසල් ජවනයන්ට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. පුරිමා පුරිමා කිරියාභ්‍යාකට ධම්මා, පච්චිමානම් පච්චිමානම් කිරියාභ්‍යාකටන ධම්මානම් ආසේවන පච්චින පච්චයෝ කියලා කියන්නේ රහතන් වහන්සේට ඒ සිත් පහළ වෙනකොට, ක්‍රියාසිත් පහළ වෙනකොට ඒ චිත්ත වීතියේ ඇතුළත ඒ මුලින් පහළ වෙන ක්‍රියා සිත් සහ චෛතසික ධර්මය පසුව පහළ වෙන ක්‍රියාව්‍යකට ධර්මයන්ට උපකාර කරනවා ආසේවන ප්‍රත්‍ය. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි ගියොත් දැන් ඔය කතා කරපු විදිහට තමයි ආසේවන ප්‍රත්‍ය මේ ප්‍රත්‍ය නිර්දේශයේදී අපි ඉගෙන ගන්න. නමුත් අපි සූත්‍ර පිටකයේ ගියොත් එහෙම මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල සූත්‍රය වගේ තැනකට ගියොත් අපිට මෙන්න මේ විදිහේ කොටසක් හම්බ වෙනවා. කොහොමද? යාකෝ ආවසෝ විසාක චිත්තස්ස ඒකාග්‍රතා අයං සමාධි. මේ විසාක කියන ඒ අනාගාමි උත්තමයාට කියනවා ධම්මදින්නා තෙරණිය කොහොමද කියන්නේ මේ සිතේ ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා මුලින් කියනවා. ඊට පස්සේ කියලා කියනවා චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්තා කියලා. සතර සතිපට්ඨානේ තමයි මේ සමාධි නිමිත්තයෝ වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා චත්තාරෝ සම්පදාන සමාධි පරික්කාරා කියලා. ඊට පස්සේ කියනවා යා තේසං ඊව ධම්මානං ආසේවනා භාවනා බහුලී කම්මං අයං තත්ත සමාධි භාවනා. මේ සමාධි භාවනාව කියලා කියන්නේ අන්න ඒ ධර්ම සේවනය කිරීම, නැවත නැවත සේවනය කිරීම, බහුලීකృత කිරීම තමයි සමාධි භාවනා කියලා කියන්නේ කියලා. මෙතනදි ගන්නකොට ඔය එකම චිත්ත වීතියක දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒකට වඩා වෙනස් විදිහකටයි මේ ආසේවනා කියන වචනය අපිට සූත්‍ර පිටකයේදී ලැබෙන්නේ. එතකොට මේකෙන් කියන්නේ යම් කෙනෙක් යම් දෙයක් නිතර නිතර කරනවා, නැත්නම් ඒ දේ නැවත නැවත කිරීමක් තියෙනවා නම් ඒක උපකාර කරනවායි කියලා මතුමතු දියුණුව සඳහා. සමාධි භාවනාව කියලා කියන්නේ යම් ධර්ම ආසේවන භාවනා බහුලීකරණය කිරීම තමයි මෙතෙන්දී පෙන්වලා දෙන්නේ. ඉතින් මෙතනදී මේ කියන ආසේවනය අපිට මීට කලින් හම්බ වුණා අපි කතා කරපු ප්‍රතිධර්මයක් යටතේ. ඒ කියන්නේ කලින් කරන ධර්ම නිසා පසුව පසු කලින් කරන ධර්මයන් පසුව පහළ වෙනවා යම් කිසි ප්‍රත්‍යක් උපකාර වෙලා අපේ මේ ප්‍රත්‍ය නිර්දේශය හැටියට. ඒ කොයි විදිහටද ඒව උපකාර වෙන්නේ?
මොන ප්‍රත්‍යයද අපි එහෙම කතා කරන්නේ? උපනිෂේ ප්‍රත්‍ය වශයෙන්. උපනිෂේ ප්‍රත්‍ය වශයෙන්. බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට මේකේ මෙතන සඳහන් වෙන හුඟක් වෙලාවට ওই සූත්‍ර පිටකයේ සඳහන් වෙන ආසේවණේ කියන එක උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් විශේෂයෙන් පකති උපනිශ්‍රේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. කලින් කරන ලද කියන අර්ථයෙන් අපි පකති කියලා කියන්නේ. එතකොට අන්න ඒ උපනිශ්‍රයෙන් උදව් කරන ගතියක් තියෙනවා. ඒක තමයි සූත්‍ර පිටකයේ බොහෝ විට ආසේවන කියන වචනේ යෙදෙනකොට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතනදි මේ සූත්‍ර පිටකයේදී ආසේවන කියනකොට මේ එකම චිත්ත වීතියක් ඇතුළේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක විවිධ අවස්ථාවලදී බොහෝ විට ප්‍රකති උපනිශ්‍රේ නැත්නම් ප්‍රකෘති උපනිශ්‍රේ කියන ගණේට යනවා කියලා තමයි තේරුම් යන්නේ. ඉතින් ඒකත් පොඩ්ඩක් විස්තර කරේ නැත්නම් සූත්‍ර පිටකයේ සූත්‍ර දේශනා කියනකොට වැරදි අවබෝධයක් ඒ කියන හේතුවෙන් තමයි ඒකත් පෙන්වන්න උත්සාහ කරේ. ඒතර මම මෙතන ලියලා තියෙනවා මෙහි සඳහන් වන ආසේවනේ. ඒ කියන්නේ ආසේවන ප්‍රත්‍යයයි සඳහන් වන ආසේවනය ට වඩා. ඒ කියන්නේ දැන් මෙතනදී මේ චූල වේදල සූත්‍රයේ සඳහන් වෙන ආසේවනය ආසේවන ප්‍රත්‍ය විස්තර කළ ආකාරයෙන් ඔබට ගොස් අනන්තරව නෙවෙයි. එකිනෙකට අනතුරුව නෙවෙයි. කලකට පෙර කරනු ලබන කුසල අකුසල ක්‍රියා ආදී පසු අවස්ථාවකදී උපදින කුසල කුසල ක්‍රියා චිත්තුප්පාදකරේ බලපාන අයුරින් දරාගත යුතුයි කියලා කියනවා. හරි. එතකොට මෙතෙන්දි පෙන්නන්නේ මේ ඈතින් කරපුවා. නමුත් දැන් අපි ආසේවන ප්‍රත්‍ය කියලා මේ අභිධර්මයේදී විස්තර කරගන්නේ එක ළඟ පහළවන ජවන්සිත. එතනත් ලෞකික ජවන්සිත. එතන අපි අතහැරිය මොනවද? අපි අතහැරියා පළවෙනි ජවන් අවසාන ජවන්සිතත් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මාර්ග ජවන් සහ ඵල ජවන් කියන ටික අතහැරලා 47ක් ජවන් ප්‍රත්‍ය වෙන ආකාරය අපි ගත්තා. ඒ වගේම චෛතසික 52ක් ප්‍රත්‍ය වෙන ආකාරය ගත්තා. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න වෙන හැටියට අපි ගත්තේ ප්‍රත්‍යෝත්පන්න වෙන ආකාරය ගත්තාම පළවෙනි ජවනේ අතහැරියා. මොකද ඒක ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් නෙවෙයි. ඒ වගේම ඵල ධර්මයනොත් අතහැරියා. ඒක නිසා අපිට එනවා සියලුම ඒ සිත් හැටියට 51ක් අපිට ලැබුණා නේද? ඒ විදිහටයි අපි කතා කරේ. හොඳයි. මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තියෙනවද? වෙනත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. අහන්නක බලන්න. දැන් ප්‍රතිසන්දි සිතක් ඇති වෙනකොට කාය දසකයයි භව දසකයයි වස්තු දසකයයි නැති වෙන්නේ. එතකොට ස්ත්‍රියක් වශයෙන් උපත ලබනවා නම් ස්ත්‍රී භාව රූපයත් පුරුෂයෙක් වශයෙන් පුරුෂ භාව රූපයත් ඇති වෙනවා. එතකොට එක්කෙනෙකුගේ රූප 27යි පිරිමි කෙනෙකුගේ 27යි ගැහැණු කෙනෙකුගේ 27යි දෙන. එතකොට දැන් නපුංසක කෙනෙක් වගේ උපත ලබනකොට එතෙන්දී ඇති වෙන ඒ භාව රූප தත්ය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න බොහොම පිං. ආ එතනදී භාව රූපයක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි සලකන්නේ. නපුංසක අවස්ථාවේදී භව රූපයක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි සලකන්නේ. ඒකෝර එතකොට ඉතිනදී දසක කලාප දෙකයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දසක කලාප තුනක් හැටියෙන්නේ කාය දසක, භව දසක, වัตතු දසක. එතනදී කාය දසක සහ වัตතු දසක පමණයි සලකන්නේ. එතකොට රූප තුනයි ඇති වෙන්නේ මේ ප්‍රතිසංසිතයත් එක්ක. රූප තුනයි නෙවෙයි. මේ දසක කලාප දෙකයි. දස කලාප දෙක. හරි බොහොම පිං. කලාපේ නැතු. හොඳයි. බොහොම පිං. ඒ තවත් කාට හරි මොන හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? ආචාර්ය මහත්තයා මේකටම සම්බන්ධද දන්නේ මං අහන්නේ අනික. දැන් මේ එක ළඟ පහළ වෙන ජවන් සිත්වල ප්‍රත්‍ය වෙන එකිනෙකාට ප්‍රත්‍ය වෙන හැටි කතා කරනකොට ඒ හැම ජවන් සිතේම තියෙන චෛතසික වල අඩු වැඩි වීමක් නැද්ද? ඒ සමහර චෛතසික බල වෙනවා බලවත් වෙනවා සමහර වෙල එහෙම නැත්ද? ඒවයි එකම සමානව තියෙන දේවල් වලටද එකිනෙකාට ප්‍රත්‍ය වෙන්නේ? ඔව් ඒක හරි. එතකොට මේ සිතෙහි අඩංගු වෙන චෛතසික ධර්ම වල වෙනසක් වෙන්නේ නැහැ. අපි එක සිතක් ගත්තා උදාහරණයක් ගත්තොත් එහෙම සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරක සිතක් ගත්තොත් ඊළඟට පහළ වෙන්නේ සෝමනස්ස සහගත
ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් මයි. එහෙමනම් ඒකේ චෛතසික ධර්මවල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දෙවනි සිත බලවත් වෙනවා. දැන් අපි බලන්නකො, දැන් බුදුන් වඳිනකොට කුසල් සිතක් පහළ වෙනවා. භාවනා කරනකොට කුසල් සිතක් පහළ වෙනවා. මාර්ගයේ ලබනකොට කුසල් සිතක් පහළ වෙනවා. නමුත් ඒ වගේ බලවත් වීමේ වෙනසක් තියෙනවනේ. ඒ වගේ ඒ ඉන්ද්‍රිය ධර්ම වල නැත්නම් බල ධර්ම වල වෙනසක් තියෙනවා. එකම චෛතසිකේ වුණත් ධර්ම වල වෙනසක් තියෙනවා. ඒ නිසා එකම විදිහේ මේ සිත් සහ චෛතසික පහළ වුණත් ඒ වගේ බලේ වෙනසක් තියෙනවා. බොහොම බොහොම පිං. ඒකයි මට දැනගන්න උනේ. මං තැනක අහලා තියෙනවා සමහර ඒ වගේ මාර්ගඵලවලට යනකොට ප්‍රඥාව වැඩියෙන් එනවා කියලා. අන්න ඒක මට පැහැදිලි කරගන්න ඕන. බොහොම එහෙම වෙයි. එහෙම වෙනවා. ඇත්තටම මේ මාර්ග ලැබනකොට එක එක ආකාරයකින් ලැබනවනේ. දැන් එක එක ආකාරකින් ලබනකොට ඇතැම් ධර්ම ප්‍රබල වෙලා තමයි ලබන්නේ. මුගක් වෙලාවට අපි ගත්තොත් එහෙම අනාත්මය බහුලව වැඩෙන කෙනෙක් නම් එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක දියුණුවයි කියලා අපි කියනවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් ඉන්ද්‍රිය ධර්මවල වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් ධර්මයේ හැටියට ප්‍රඥාවම තමයි. දැන් අපි ගත්තොත් එහෙම තව කෙනෙකුට ශ්‍රද්ධාව වැඩි වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව වැඩි, ශ්‍රද්ධාව මූලික වෙලා ඒ සිත් පහළ වෙන්න පුළුවන්. එතනදී ශ්‍රද්ධාව තමයි බල අධික වෙන්නේ. නමුත් ශ්‍රද්ධාව කියන එක අර ප්‍රඥාව බල අධික වෙච්ච සිතෙත් ශ්‍රද්ධාව තියෙනවා. නමුත් එතෙන්දී අර ඉන්ද්‍රියක් හැටියට අර ක්‍රියා කරනකොට ඒකේ ලොකු ශක්තියක් තියෙන්න පුළුවන්කමක් තියෙනවා. බොම් පින්චන්ත මහත්තයා. හොඳයි හොඳයි. එහෙමනම් අපි කාල වේලාවත් සලකලා අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. එහෙමනම් අපි මම හිතනවා අවසාන වශයෙන් අපිට මෙතන සිහි කරන්න ඕනේ ශ්‍රීමති වරාගොඩ මහත්මිය එතුමිය තමයි අපිට මේ ආකාරයෙන් පဋාණ සජ්ජායනා වාරයක් ආරම්භ කරලා මේ ආකාරයෙන් කරගෙන යන්න අපිට මූලිකත්වයේ දුන්නේ. ඒ වගේම එතුමිය මේ දවස්වල ශ්‍රී ලංකාවේ ඉන්න නිසා ඇතැම් විට සම්බන්ධ වීමේ අපහසුතාවයක් තියෙන බව අපිට දැනනවා. ඉතින් එතුමියට අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මේ සියලු දෙනාම එකතු කරගෙන මේ ආකාරයෙන් මේ පဋාණ සජ්ජායනාත් ධර්ම සාකච්ඡාවත් කිරීමට අපිට ඉඩකඩ සැලැස්වීම සම්බන්ධයෙන්. හොඳයි, එහෙමනම් අපි ඖෂධි මහත්මියට යොමු වෙනවා අද අවසාන කොටස පුණ්‍යානුමෝදනා කොටස අපිට ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ අපි මේ දහම් කරුණු අධ්‍යයනය කරන්නට අපට ඉතාම උපකාර වශයෙන් පොතපත ලියා තිබූ, ඒ වගේම ධර්ම සජ්ජායනා පැටිගත කරලා සංරක්ෂණය කරලා දවපු ඒ අතිපූජනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමු. සියලු දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමුවෙන්ම අපි මේ දහම් පද ලබා ගත්තේ අතිපූජනීය රේරුකාණි චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ රත්නයන් ඇසුරිනුත් බෝධිසත්ව ගුණෝපේත නාවිනී අරිය ධම්ම අතිපූජනීය ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද දේශනා සහ පටිගත කිරීම තුළිනුත්. ඉතින් පළමු කොටම අපි ඒ උතුම් ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමු. අතිපූජනීය රේරුකාණී චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප විසින් රැස් කරගත් සියලු කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. අතිපූජනීය නාවුනි අරිය ධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලු කුසල් අප කෘතවේදීව අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සුව පහසුවෙන් ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්වන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා. ඔබ වහන්සේලාට සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සිත්සේ පාරමිතා පූර්ණය කරගන්නට මේ පින් හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ මෙම උතුම් පဋාණ සජ්ජායනා දේශනාවේ තවත් ප්‍රත්‍ය කොටසක් ඉතාම සරල බසින් පැහැදිලි කරලා දීලා ඉන්නනතුරුව අසන ලද ප්‍රශ්නවලටත් ඒ පිළිතුරු සපයා දෙමින් ඒ දේශනා වාර්ය තව තවත් සාර්ථකව අප තුළට ග්‍රහණය කර ගන්නට උපකාර කර ජයන්ත රත්නායක මහත්මයාට අප සෑම සියලුම දෙනා වෙනුවෙන් ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. මොහොතක් මොහොතක් පාසා, ක්ෂණයක් ක්ෂණයක් පාසා ඔබතුමාගේ ධර්මඥානය වැඩේවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන අනේක විද කුසල ධර්මයන් සුව පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය දීර්ඝායුෂ ප්‍රඥාව නිරන්තරයෙන් වර්ධනය වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා. පතන්නා උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමා ධර්මය ඉගෙන ගත්තා වූ උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් අපවත් දීවදාල ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන්ටත් කල්යාණ මිත්‍රු මුත්‍රියන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් පරලෝස ප්‍රඥාතින්ටත් නෝනා මහත්මියතුළු දරුවන්ටත් අපි මේ සියලු කුසල් එකසේ අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. අපවත් දීවදාල ස්වාමීන් වහන්සේලාත් පරලෝසපත් ගුරුතුමන්ටත් නෑදැහිත මිත්‍රනුත් සුගති වලින් සුගති වලටම පත් වෙත්වා. ඒ සෑම දෙනාටත් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම සහභාගී වුණු කලන මිතුරු මිත්‍රයන් ඔබ සැමටත් ඒ ආකාරයෙන්ම මේ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් තමන් ප්‍රාර්ථනා කරන ආකාරයට කුසල දහම් වඩමින් නිර්වාණ අවබෝධය කරා යා ගන්නටත් ඉතාසුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. ඔබ සැමගේම ධර්මයේගෙන ගන්නා වූ ගුරුතුමන්ට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පවුලේ ඥාති මිත්‍රාදීන්ටත් පරලෝසපත් ඥාති මිත්‍රන්ටත් ජීවත්ව ඉන්න පවුලේ සැමටත් මේ සියලු කුසල් අපි අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ගුරුතුමන් ඥාති මිත්‍රාදීන් සුගති වලින් සුගති වලටම පත් වෙත්වා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. අප විසින් නිරන්තරයෙන් කරන ලබන්නා වූ මේ සියලු කුසල දහම් වල ආනිසංස බල මහිමින් අපට සසර සැරිසරන තුරු උතුම් ගුණ ඇති කල්යාණ මිතුරු මිත්‍රයන් ආශ්‍රයට ලැබෙන්නටත් නිර්මල වූ සද්ධර්ම රත්නේ ශ්‍රවණය කරන්නටත් හේතුක ප්‍රතිසන්දි ලැබමින් සුව පහසුවෙන් ධර්මය අවබෝධ කර ගන්නට ප්‍රඥාව ලබන ජීවිත ලැබෙන්නටත් හේතු වේවා, වාසනාව වේවා. ඉතාසුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.